අදාපි අරගෙන ආම චිත්‍රපටය තමයි Barbie and her sisters in a puppy chase. Barbie, Skippy, Stacy සහ Chelsea ඔවුන්ගේ සුරතල් බලුපැටවුන් සිව්දෙනාද සමගින් ගුවන් ගමනකින් අනතුරුව මනරම් කුඩා දූපතක් වෙත පිවිසුනේ පසුදින පැවැත්වීමට නියමිතව ඇති චෙල්සිගේ නර්තන තරඟය සඳහා සහභාගී වීමේ බලාපොරොත්තු වෙන යුතුයි. දූපත වෙත පිවිසෙන විටම ඔවුන්ට ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර ඉක්මනින්ම නවාතැන් පළ වෙත යාමට චෙල්සිට උවමනා වී තිබුණේ තවදුරටත් නර්තන පුහුණු වීම සිදු කිරීමටයි. එම දූපතේ නොයෙක් විනෝද ක්‍රීඩා කිරීමට අවස්ථාව තිබුණු බැවින් ස්ටේසිට ඒවා සඳහා සහභාගී වීමට අවශ්‍ය වී තිබුණා. ස්කිපීට උවමනා වුණේ නවාතැන් පළ වෙත ගොස් තමන්ගේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමටයි. නමුත් ඒ හැම දෙයකටම ඕනෑතරම් කාලය ඇති බව පැවසූ බාබි ඔවුන් හැම කෙනෙක්ම යෝජනා කළේ දූපතේ ඇවිදින්නට යාමටයි. ඒ සඳහා ආන්ටි හැනාගේ කුලී රථයක් මිලදී ගැනීමට ගියත් එහි සියලුම කාර් රථ ඇනෝම් කර තිබුණු බැවින් ඉතිරි වී තිබුණු එකම ගොල්ෆ් කාර් රථය කුලියට ගැනීමට ඔවුන්ට සිදු වුණා. එහෙත් එහි ඔවුන්ගේ ගමන් මළු ගෙන යාමට තරම් ඉඩක් නොතිබුණු අතර සහෝදරියන් සිව්දෙනාට සහ ඔවුන්ගේ බලුපැටවුන් සිව්දෙනාට නැගී යාමට පමණක් ප්‍රමාණවත් වුණා. ගොල්ෆ් කාර් රථයේ දුටු සැනින් බලුපැටවුන් සිව්දෙනා දුව ගොස් එහි ඇති කූඩයට බැස ගන්නට වුණේ විනෝදයෙන් යුතුවයි. එලෙසින් ගමන් මළු පසුව නවාතැන්පළ වෙත ගෙන්වා ගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුව ඔවුන් ගොල්ෆ් කාර් රථය වෙත ගොඩ වුණා. බාබි විසින් රථය පදවාගෙන යන්නට වුණු අතර එය ඉතරම් සුවපහසු ගමනක් වුණේ නැහැ. මදි දුරක් යන විට දුරකථන සම්බන්ධතා අවහිර වී ගිය අතර ඔවුන්ට ඉදිරියට යාම සඳහා ආන්ටි හැනා ලබා දුන් සිතියම ප්‍රයෝජනයට ගැනීමට සිදු වුණා. නමුත් සැඩ සුළං පහර හමුවේ ස්ටේසි අත තිබුණු සිතියම පාවී යන්නට වුණා. එබැවින් ඔවුන් මාර්ගයේ දිගේ ඉදිරියට ඇදෙන්නට වුණේ එම කුඩා දිවයිනේ මාර්ග සොයා ගැනීමට සිතියම් අවශ්‍ය නොවන බව සිතමිනුයි. ඉදිරියට යන අතරමඟදී ඔවුන්ට බේනියන් ට්‍රීපාක් වෙත යාමට මඟ සලකුණ කර ඇති අයුරු දකින්නට ලැබුණු අතර ඔවුන් එතනින් අතුරු මාර්ගයේ වෙත හැරි ඒ වෙත ගොල්ෆ් රථය ධාවනය කරන්නට වුණා. එහිදී නටන අශ්වින් මෙන්ම ස්වභාවික ආරුක්කු ගස ඔවුන්ව පුදුමයට පත් කරන්නට සමත් වුණා. බාබි, ස්කිපි හා ස්ටේසි අශ්වින්ගේ සංදර්ශනය නරඹමින් සිටින අතරේ බලුපැටවුන් සිව්දෙනා විනෝද වෙමින් සිටියත් චෙල්සි ඒ මොහොතේදී පසෙකට වී නර්තන පුහුණු වීම කරමින් සිටියේ තමන්ට තරඟය සඳහා සූදානම් වීමට කාලයක් නොලැබේ යයි සැකේනුයි. පසුව බාබිගේ වදන් පිළිගත් ඇය එය නවතා අශ්වින්ගේ සංදර්ශනය රැමීමට පැමිණියා. මෙහිදී පුහුණු කරන ලද අශ්වින් පවුලක්ම සංදර්ශනයේදී ඔවුන්ගේ හැකියාවන් පෙන්වන්නට වුණා. මේ අතරතුර විනෝදයට සමනලෙක් පසුපස හඹා යන්නට වුණු බලුපැටවුන් සිව්දෙනා අංග සම්පූර්ණ නිවසක් ලෙසින් සකස් කර තිබුණු තරමක් විශාල රථයක් තුළට ඇතුළු වුණු අතර ඔවුන් මේ තුළ විනෝද වන්නට වුණේ එහි ආහාර පාන මෙන්ම සැප පහසුවද තිබුණු බැවිනුයි. එහිදී ඔවුන්ට විලාසිතා සංදර්ශන සඳහා පුහුණු කළ තරමක් වෙනස් තුනකෙක්ද හමු වුණා. අශ්වයන්ගේ සංදර්ශනය අවසානයේ එය නැරඹීමට පැමිණ තිබුණු සංචාරකයන් ආපසු ගියත් බාබි සහ සහෝදරයන් අශ්වයන් පුහුණු කරන අශ්වයන්ගේ හිමිකරුවන් සමග කතා බහ කරන්නට අමතක කළේ නැහැ. පසුව අශ්ව සංදර්ශනය සිදු කළ පිරිස බාබි සහෝදරියන්ගේ පැමිණීම වෙනුවෙන් ඔවුන්ට ස්තුති කර ආපසු පිටවී යන්නට වුණු අතර බාබි සහ සහෝදරියන්ද නවාතැන් පළ වෙත යාමට සූදානම් වුණා. නමුත් එහිදී ඔවුන්ට දැනගන්නට ලැබුණේ ඔවුන්ගේ සුරතල් බලුපැටවුන් නෑවට පෙනෙන්නට නොමැති බවයි. ඉන්පසු කලබලයට පත් වුණු සහෝදරියන් බලුපැටවුන් සොයන්නට වුණත් ඒ වන විට සංදර්ශනකරුවන්ගේ රථය තුළ සිටියවුන්ද නොදෙනීම රථය පනගන්නා ධාවනය වෙමින් තිබුණා. එබැවින් බලුපැටවුන්ට රථයෙන් පිටවීමට හැකි වුණේ නැහැ. ධාවනය වන රථය තුළ බලුපැටවුන් පිටතට පැමිණීමට නොහැකිව සිටින බව චෙල්සි දුටු අතර පසුව බාබි සහ සහෝදරියන් ඉක්මනින්ම ඔවුන්ගේ ගොල්ෆ් රථය පනගන්වමින් ඒ පසුපස යාමට උත්සාහ කළත් කෙටි මගක් සොයා ගස් ආරුක්ක තුළින් රථය ධාවනය කිරීමට ගොස් රථයේ ඒ තුළ සිර වී පිටතට ගැනීමට ඔවුන්ට නොහැකි වුණා. ඒ බව නොදත් සංදර්ශනකරුවන්ගේ රථය වේගයෙන් ඉදිරියට ධාවනය කරමින් එතනින් පිට වී ගියේ බලුපැටවුන්ද සමගිනුයි. සන්ධ්‍යා කාලය අවසන් වී කෙමෙන් කෙමෙන් රාත්‍රියද උදා වීමට පටන් ගත් අතර
ගණාන්තකාරයා අවට පැතිරී යාමත් සමගින් සහෝදරයන් එතන එළි මහනේ නවාතැන් ගැනීමට තීරණය කළේ වෙනත් විකල්පයක් නොමැති පසුබිමකයි. එසේම බලු පැටවුන් රැගත් සංදර්ශනකරුවන්ගේ රථය වෙරළ ආසන්නයට ගොස් නතර කළේ එදින රාත්‍රිය ඉහිගත කිරීමටයි. මේ වන විට බලු පැටවුන් මග බලා සිටියේ ඔවුන්ගේ හිමිකාරියන් මවුන්ම සොයා ළඟ ළඟම පැමිණෙනු ඇති බවට විශ්වාස කරමිනුයි. ආන්ටි හැනා විසින් ගොල්ෆ් රථයේ ආසනයට බ්ලැන්කට් කිහිපයක් සහ වතුර බෝතල් කිහිපයක් රඳවා තිබීම නිසා බාබි සහෝදරියන්ට එයින් යම් අස්වැසිල්ලක් ගෙන දුන්නා. එලෙසින් එලි මහනේ ගිනිමැලයක් දැල්වා ගනිමින් ඒ වටා හිඳගත් සහෝදරියන් සිව් දෙනාට රාත්‍රී ආහාරය වුණේ ස්ටේසි ළඟ තිබුණු එනර්ජි බාර් කිහිපයක් පමණයි. නිදිමත පැමිණෙනතුරු ඔවුන් කුඩාවදියේ කළ සෙල්ලමක් කරන්නට වුණේ ඉන්න අනතුරුවයි. පසුව බ්ලැන්කට් කිහිපේ බිම අතුරා ඒ මත නිදන්නට වුණු ඔවුන්ට මධ්‍යම රාත්‍රියේ අවදි වුණේ වැසි බිඳු ඇද හැලෙන විටයි. ඉන්න අනතුරුව ආරුක්කු ගසයට සිර වී තිබෙන ගොල්ෆ් රථය තුළට ගිය සහෝදරියන් සිව් දෙනා අපහසුවෙන් ඒ තුළ නිදන්නට වුණා. නමුත් බලුපැටවුන් සිව් දෙනා නම් නොතෙමී තරමක් හෝ සුවපහසුවෙන් නිදන්නට වුණා. එලෙසින් නොවුනොවුන් නෙදින රැය පහන් කළා. පසුදින උදෑසන බලුපැටවුන් සොයා යාමට සහෝදරියන් සිව් දෙනා පිටත් වුණු අතර සෙල්සි තමන්ගේ තරඟයට ඉදිරිපත් වීමට තවදුරටත් ඉතිරි වී ඇති කාලය පිළිබඳව වරින් වර සිහිපත් කරන්නට වුණේ අනෙක් තරඟකරුවන් පුහුණු කිරීම කරමින් සිටිනු ඇති බව පවසමින් සහ තමන්ට පුහුණු වීම කිරීමට නොහැකි වන බවට කනගාටු වෙමිනුයි. නමුත් පෙර දින පැමිණි මාර්ගයේ ඉදිරියට පාගමනින් නැවිද යන ඔවුන්ට දකින්නට ලැබුණේ රාත්‍රියේ ඇද හැලුණු වර්ෂාවත් සමගින් මාර්ගයේ ගිලා බැසීමකට ලක් වී ඇති බවයි. එබැවින් ඔවුන්ට විකල්ප මාර්ගයක් සොයා යාමට සිදු වුණා. මේ වන විට බලුපැටවුන් සිව් දෙනා ඔවුන්ගේ රථය තුළ සිටින බව දුටු සංදර්ශනකරුවන් බාබි සහෝදරියන්ට ඔවුන්ව බාර දෙන තෙක් රැක බලා ගැනීමට තීරණය කළා. හිති කන්දක් තරණය කර යාමට බාබි සහ සහෝදරියන්ට සිදු වුණු අතර පාගමනින් ගමන් කර ඔවුන්ට විශාල පර්වතයක් ඉදිරියේ නතර වීමට සිදු වුණා. නමුත් එතනින් ඉදිරියට යාමට වෙනත් මාර්ගයක් නොතිබුණු බැවින් වැල්ලාධාරයෙන් නෙල්ලි පර්වතය මත නැගීමට ඔවුන්ට සිදු වුණා. එලෙසින් ඔවුන් එකිනෙකා අපහසුවෙන් වුණත් පර්වතය මතට නැගුණු අතර ස්කිපි විසින් පර්වතය මතදී ඔවුන් සිව් දෙනාගේ ඡායාරූපයක් ලබා ගත්තේ ඇගේ වෙබඩවිය පළ කිරීමේ අදහසින් යුතුවයි. නමුත් සහෝදරියන් සිව් දෙනා මේ වනතුරු උදෑසන ආහාරයගෙන නොතිබුණත් බලුපැටවුන් සිව් දෙනා නම් හොඳින් ආහාරගෙන නින්දකට වැටී සිටියේ මුහුදු වෙරළෙයි. මේ වන විට ඉදිරියට ඇවිද යන බාබි, ස්කිපි, ස්ටේසි සහ චෙල්සි විශාල ප්‍රපාතයක් සහිත කඳු බෑවුමක් අසල නතර වී එතනින් ඉදිරියට පැමිණීමට වෙනත් විකල්පයක් සොයමින් සිටියා. එහිදී රැහැන් මගින් එක් කන්දක සිට අනෙක් කන්ද වෙත යාමට හැකි අයුරින් සකස් කළ ස්ථානයක් ඇති බව දුටුවේ ස්ටේසි. එම ස්ථානයේ වසා දමා තිබුණු අතර එහි කිසිවෙකුත් සිටින බවක් ඔවුන්ට පෙනෙන්නට තිබුණේ නැහැ. පසුව එහි අගුළු දමා නොතිබුණු දොර විවර කරමින් ඒ තුළට ඇතුළු වුණු ස්ටේසි ඒ තුළ තිබී ආරක්ෂිත හිස්රැසුම් ගැන පැනද ගන්නට වුණේ අනෙක් අයට දේවා ලබා දෙමිනුයි. ඉන්න අනතුරුව දෙවරක් නොසිතාම අනෙක් අයට පෙරමුණ ගනිමින් ස්ටේසි රැහැන දිගේ අනෙක් කඳු මුදුන වෙත ඇදී යන්නට වුණා. පසුව චෙල්සි සහ බාපිත එලෙසින්ම අනෙක් කඳු මුදුන වෙත ගමන් කළ අතර ස්කිපි ඊට බිය වුණු බැවින් ඇයව ගෙන්වා ගැනීමට තරමක කාලයක් ගත කිරීමට අනෙක් අයට සිදු වුණා. ඉන්පසු නැවතත් ගමන ආරම්භ කළ ඔවුන්ට කුඩා නගරයක් වෙත පිවිසෙන්නට හැකි වුණත් එහි තිබුණු සියලුම වෙළඳ සැල් වසා දමා තිබුණු අතර කිසිවෙක් පෙනෙන්නට සිටියේද නැහැ. අනෙක් සහෝදරියන් ඒ පිළිබඳව කනගාටුවෙන් සිටි අතරේ බාබි විසින් නැවතත් කුලී රථයක් ලබා ගැනීමේ අදහසින් ඒ සඳහා වෙන් වී ඇති ස්ථානයක් වෙත ගියා. ඔවුන්ගේ වාසනාවකට එහි කාන්තාවක් සිටි අතර ඇය පෙර අවස්ථාවේදී කුලී රථය මිලදී ගැනීමේදී ඔවුන්ට හමුණු කාන්තාවට සමාන පෙනුමක් ඇති තැනැත්තියක් වුණා. කෙසේ නමුත් ඇය තමන්ව ආන්ටි යනා නමින් හඳුන්වා දුන් අතර ගුවන් තොටුපළාසල සිටින්නේ තමන්ගේ සහෝදරිය බව ඇය පැවසුවා. පසුව ඇය බාබි සහෝදරියන්ට ගොල්ෆ් රථ දෙකක් පෙන්වන්නට වුණේ මේ වන විට ඔවුන් ළඟ ඉතිරි වී තිබෙන්නේ එම වාහන දෙක පමණක් බව පවසමිනුයි. ඒ බාබි සහෝදරියන්ට එතරම් සතුටට කරුණක් වුණේ නැහැ. පසුව ආන්ටි ඇනා විසින් ඔවුන්ට සුඛෝපභෝගී මෝටර් රථයක් පෙන්වන්නට වුණු අතර
ඒනෝ සතුටට පත් වුණා. ඉන්න අතරුව ආන්ටි ඇනාගෙන් ලැබුණු සිතියමද රැගෙන ඔවුන් මෝටර් රථයට ගොඩ වුණේ සතුටින් යුතුවයි. මේ වන විට බලුපැටවුන් සිව් දෙනා මුහුදු වෙරළේ කාලය ගත කරමින් සිටි අතර ඔවුන්ට සඳර්ශන අශ්වයින් සහ විලාසිතා සුනකයා මෙන්ම ඔවුන්ගේ හිමිකරුවන් සමගින් විනෝද වීමට අවස්ථාව ලැබුණා. බාබි සහෝදරයන් මෙවර එක් සිතියමක් වෙනුවට සිතියම් දෙකක්ම ආන්ටි ඇනාගෙන් ඉල්ලා ගත්තේ වැඩි හොඳටයි. ඒ අනුව ඔවුන් ආන්ටි ඇනාට සමුදී රථය ධාවනය කරන්නට වුණා. සිතිය මේ සඳහන් පරිදි රථය ධාවනය කිරීම සඳහා ස්ටේසි බාබිට සහය ලබා දුන්නත් ඔවුන්ගේ එදින දවසත් අවාසනාවන්ත කරමින් ගසකින් වැටුණු ගෙඩියක් නිසා මාර්ගයේ දිශාව පෙන්වීමට සවි කර තිබුණු ඊතල පුවරුව වෙනත් දිශාවකට හැරෙන්නට වුණා. ඒ බව නොදත් බාබි සහෝදරියන් රථය ආපසු හරවාගෙන ඊතලයේ හැරී ඇති දිශාව වෙත රථය ධාවනය කරන්නට වුණු අතර ඔවුන් නැවත නැවතත් ආන්ටි ඇනාගේ වෙළඳ ස්ථානයේ කිහිප වරක්ම පසු කර යන්නට වුණේ මග වැරදීම නිසායි. නමුත් මේ වන විට බලුපැටවුන් නම් මුහුදු වෙරළේ විනෝදයෙන් කාලය ගත කරමින් සිටියා. පසු බාබි සහෝදරියන් නිවැරදි මාර්ගයේ සොයාගත් අතර ඔවුන් ඊතලයේ නිවැරදි දිශාව වෙත හරවා ආපසු පිටත් වීමේදී මෝටර් රථයේ එක් රෝදයක හුලම් බැසීමක් සිදු වුණා. පසු බාබි විසින් අනෙක් සහෝදරියන්ගේ සහයෝගය දැතිව අමතර රෝදයක් ඒ සඳහා හුවමාරු කරන්නට දක්ෂ වුණා. ඉන්පසු නැවතත් ඔවුන් ගමන් ආරම්භ කළා. එලෙසින් මද දුරක් යන විට ඔවුන් හුරුපුරුදු මාර්ගයේ වෙත පිවිසුණු අතර නැවතත් ඔවුන්ට අපහසුතාවයකට පත්වීමට සිදු වුණා. ඒ නැවත නැවතත් එකම මාර්ගයක ගමන් කිරීම නිසා මෝටර් රථයේ ඉන්ධන අවසන් වීම හේතු වෙනුයි. ඉන්පසුව රථයෙන් බැසගත් ඔවුන් අවට විපරම් කරන්නට වුණේ උපකාර ලබා ගැනීමට කවුරුන් හෝ සිටීදැයි දැනගන්නටයි. එහිදී ඔවුන් සිටි ස්ථානයට පහළින් වන මුහුදු වෙරළ අසන්නේ සඳර්ශනකරුවන්ගේ රථය නවතා ඇති අයුරු ඔවුන්ට දකින්නට ලැබුණා. පසුව ඔවුන් ඉක්මනින්ම ඒ වෙත යන්නට වුණා. නමුත් එම රථය තුළ කිසිවෙකුත් පෙනෙන්නට සිටියේ නැහැ. ඒත් සමගින් මුහුදු වෙරළේ ඉදිකර ඇති කූඩාරම් දුටු ඔවුන් ඒ වෙත යන්නට වුණා. එහෙත් ඔවුන්ට එහි කිසිවෙක් දකින්නට ලැබුණේ නැහැ. චෙල්සි මේ වන විට සිටියේ තමන්ගේ නර්තන තරඟය සඳහා සහභාගී වීමට තමන්ට අවස්ථාව නොලැබී ආවියයි බියෙන් සහ දුකින් යුතුවයි. එහිදී බාබි අයව සනසාලන්නට වුණා. ඒ අතරතුර ස්කිපි සහ ස්ටේසි බලුපැටවුන් සොයා වෙරළේ දුව යන්නට වුණත් මොහොතකට පසු බාබි දුටුවේ බලුපැටවුන් සිව් දෙනා මුහුදු රැළි අතරේ සර්ෆින් කරන ආකාරයයි. බාබි සහෝදරියන් ඔවුන්ව සොයා පැමිණ ඇති අයුරු දුටු බලුපැටවුන් සිව් දෙනා සතුටින් යුතුව ඔවුන් වෙත දුව එන්නට වුණේ ඉන් අනතුරුවයි. ගැහැණු ළමයින් සිව් දෙනාද බලුපැටවුන් දැකීමෙන් බෙහෙවින් සතුටට පත් වුණා. පසුව සඳර්ශනකරුවන් සහ අශ්වීන්ද ඔවුන්ට හමු වුණු අතර චෙල්සිගේ නර්තන තරඟය සඳහා නියමිත වේලාවට ඔවුන් වෙහි කැඳවාගෙන යාමට සඳර්ශනකරුවන් ඉදිරිපත් වුණා. ඒ අනුව ඔවුන් සියලු දෙනාම එකම රථයක ගමන් කරන්නට වුණා. මේ වන විට සන්ධ්‍යා කාලයේදී උදා වෙමින් තිබුණු අතර නර්තන තරඟය පැවැත්වෙන ස්ථානයේ ඒ සඳහා සූදානම් වෙමින් තිබුණා. නමුත් සඳර්ශනකරුවන්ගේ වාහනේ නැගී යන බාබි සහෝදරියන්ට ආපසු ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වුණේ ඔවුන්ගේ මාර්ගයේ ඉදිරියෙන් තිබුණු විශාල පාලම මෝදර ගැඩී ගොස් තිබීම නිසායි. එහෙත් අශ්වයන් පැදීම සඳහා පුහුණුව ලබා තිබුණු ඔවුන්ට අශ්වයන්ගේ සහයෝගයේ ඒ මොහොතේ ලැබෙන්නට වුණා. ඉන්පසුව අශ්වයන් පිට නැගුණු සහෝදරියන් සිව් දෙනා බලුපැටවුන් දෙරගෙන පාලමෙන් නැගුණ වී නර්තන තරඟය පැවැත්වෙන ස්ථානය වෙත පැදියන්නට වුණා. මේ වන විට කෙමෙන් කෙමෙන් රාත්‍රිය දූදා වෙමින් තිබුණු අතර තරඟකරුවන් එකිනෙකා පිළිවෙලින් තරඟව දෙන්නට වුණා. අශ්වයන් පිට නැගී වේගයෙන් තරඟ භූමිය වෙත පැමිණෙමින් සිටි බාබි සහෝදරයන්ට එක් ස්ථානයකදී මාර්ගයන් දෙකක් ඉදිරියේ නතර වීමට සිදු වුණේ නිවැරදි මාර්ගය සොයා යාමට සිදු වෙමිනි. නමුත් එහිදී ඔවුන් තෝරාගත් මාර්ගයේ නිවැරදි නොවුණු අතර බාබි කනගාටුවට පත් වුණේ චෙල්සිව තරඟය සඳහා කැඳවාගෙන යාමට නොහැකි වෙතයි සිතමිනුයි. මෙවර චෙල්සි විසින් බාබිව සනසවන්නට වුණේ ඉන් අනතුරුවයි. නමුත් තරුරට ආනුව මාර්ගය සොයා යාමට බාබි දැන සිටි අතර ඔවුන් නැවතත් තරඟ භූමිය වෙත යාමට අශ්වයන් සමගින් පිටත් වුණා. මේ වන විට චෙල්සිට පෙර තරඟ වදින අවසන් තරඟකාරී නර්තනයේ දෙමින් සිටි අතර චෙල්සි සිටියේ අවසන් තරඟකාරිය ලෙසයි. නමුත් චෙල්සිගේ නම ප්‍රචාරය වන විටත් සහෝදරියන්ටෙහි ළඟාවීමට හැකි වුණේ නැහැ. කිහිප වරක්ම චෙල්සිගේ නම කියවුණත් ඇයගේ නොපැමිණීම නිසා අවසානයේ ඇයට පෙර තරඟ වැදිනු ඇයගේ මිතුරියට
ජයග්‍රහණය ලබා දීමට ඔවුන් තීරණය කළත් අන්තිම මොහොතේ සහෝදරියන්ට අශ්වයන් සහ බලුපටවුන් සමග එහි ළඟා වීමට හැකි වුණා. එහිදී චෙල්සිගේ සහ බලුපටවුන්ගේ ඉල්ලීම පරිදි චෙල්සිට අවස්ථාව ලබා දීමට ඔවුන් තීරණය කළා. ඒ අනුව වේදිකාව වෙත ගොඩ වුණු චෙල්සි නර්තනයේදී ආරම්භ කළත් ඇයට පුහුණු වීම කිරීමට නොහැකි වීම නිසා නර්තනයේ වැරදුණු අතර ඇතැම් අවස්ථාවලදී ඇය බිමැද වැටෙන්නට දුන්නා. පසුව චෙල්සි පැදා කුඩා අශ්වයා වන බියුටිද වේදිකාව මතට නැගුණේ ඇයගේ නර්තනයට සහාය වීමටයි. එලෙසින් පසුබිම් වාදනයේද වෙනස් කරමින් චෙල්සි සහ බියුටි නර්තනයේදීන විට අනෙක් අශ්වයින් දෙදෙනාද වේදිකාව මතට කුඩවන්නට වුණා. එහිදී ඔවුන්ව නැවැත්වීමට ගිය බාබිටද නවතින්නට වුණේ වේදිකාව මතයි. පසුව ඔවුන්ව නර්තනයේදීන අතර ඒ බලා සිටි බලුපටවුන් සිව් දෙනාද වේදිකාව වෙත ගියා. ඉන්පසු ඔවුන්ව නැවැත්වීමට ගිය ස්කිපි සහ ස්ටේස්ටද නැවැත්වීමට සිදු වුණේ වේදිකාව මතයි. අවසානයේ ඔවුන් සියලු දෙනාම එක් වී නර්තනයේදීන අතර බලා සිටි හැම කෙනෙක්ම සතුටටපත් වුණා. එසේම හැම කෙනෙක්ගේම කැමැත්ත පරිදි ජයග්‍රහණය චෙල්සි වෙත පිරිනැමුණා. ළඟදීම නැවතත් අලුත් චිත්‍රපටයක් සමගින් හමු වෙමු. මේ චිත්‍රපටය පිළිබඳව ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම තවත් ලස්සන චිත්‍රපටි ඔබ වෙත ගෙන ආ සැනින් බලන්න අපගේ Movie World channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න.